नमस्कारवेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कारवेवा दम्रुवनत समदा सदहं शरणयामि नमस्कारवेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कारवेवा तुनुरुवनत समदाति शरण शरणयामि साधु 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 අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා සාදු 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 කලාවය රජමහා විහාරස්ථානයේ වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු අවට විහාරස්ථානවල වැඩවාසය කරන මහා සංඝරත්නයෙන් අවසරයි සිල්මෑණිවරුනි පින්වත්නි මේ වෙලාවේ ඔබ සූදානම් වෙන්නේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ තවත් වැඩසටහනක් එක්ක සම්බන්ධ වෙන්න. රාජාංගණය යාය 13 14 15 ආදී ඒ ප්‍රදේශවල පිරිස ඒ රාජාංගණය හන්දියේ ඒ පොදු ස්ථානයකට එකතු වෙලා මේ සිද්ධ කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සුන්දර ධර්මය ශ්‍රවණය කරන එක. පින්වත්නි සුනීත කියන්නේ බුද්ධ ශාසනේ පැවිදි වෙලා මහරහත් වෙච්ච උත්තමෙක්. සුනීත අසූචික හදක් අරගෙන යනකොට බුදුරජාණන් වහන්සේව මුණගැහුණේ මහපාරේදී. අසූචික හද අරගෙන අයින් වුණේ සුනීත කුල හීන නිසා කුලවත් උත්තමෙක් එනකොට පාර ඉඩ දෙන්න. ඒත් බුදුරජාණන් වහන්සේ සුනීත ළඟටම ගියා. සුනීත කෙලින්ම කානුවටම බැස්සා. බුදුරජාණන් වහන්සේ ඇහුවා සුනීත කවදාවත් ජීවිතේටවත් අහන්න හිතපු නැති දෙයක්. සුනීත කැමතිද මේ අනගාරික බුදු සසුනේ පැවිදිවෙන්ට? සුනීත කියනවා අනේ ස්වාමීනි අපි වගේ කුලීනයින්ට අපි වගේ කුල හීනයින්ට කොහෙදෑ එහෙම වාසනාවක්. සුනීත බුද්ධ ශාසනේ පැවිදිවෙන්ට ජාතියක් ජම්මයක් ඕනේ නෑ. සුනීත කැමතිද නැද්ද කියන්ට? කැමති ස්වාමීනි. සුනීතට මහපාරෙම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. සෝපාකව හම්බුනේ මිනිපිට්ටනියක මහපාන්දර
මිනී පිට්ටනියම සෝපාකට දහම් දේශනා කළා. අංගුලිමාලව හම්බුනේ මහා ඝන කැලෑවක. අම්මව මරන්න යද්දි ඒ මහා ඝන කැලෑවේදී බුදුරජාණන් වහන්සේ අංගුලිමාලට දහම් දෙසුවා. ඔන්න මෙන්න මැරෙන්න හිටපු බාහිය දාරුචීරියට මහපාරෙදී පිණ්ඩපාතේ වඩින අතරේ දහම් දෙසුවා. බාහිය දාරුචීරිය මහරහත් භාවයට පත් උනේ මහපාරෙදී බණ අහලා. සුළු වේලාවකින් මහරහතන් වහන්සේ ගිහි ඇඳුම් පිටින්ම එළදෙනක් ඇනලා පිරිනිවන් පෑවා. ඔය විදිහට ගත්තොත් ආනන් අස්සජී මහරහතන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ වෙන උපතිස්සට දහම් දෙසුවේ මහපාරෙදී. ඒ වගේම අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට බොහෝ තැන්වලදී එක්කො ගහයක් යට, එක්කො මහපාරක, එක්කෝ කොහේ හරි වනාන්තරයක, එහෙම නැත්තං එලි මහනක බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ඔය අතරේ ජේතවනාරාමේ, වේළුවනාරාමේ, පූර්වාරාමේ දහම් දෙසුවා. මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාව කරන්නේ ඝන සල් වනාන්තරයක සල්ගස් දෙකක් අතර. ඉදින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දහම අහන තැනට වඩා වැදගත් වෙන්නේ අහන විදිහ. ධර්ම ගෞරවයෙන් ඒ ධර්මය අහනවද? කොහේ හරි ඒ ධර්මය අවබෝධ කරනවද? ඒක තමයි විය යුත්තේ. ගෞරවයෙන් අහන්න ඕනේ. ඒ අහපු දහම පුරුදු කරන්න ඕනේ. පුරුදු කරපු දහම තමන්ගේ ජීවිතේට ගලප ගලප මේ බුද්ධ ශාසනේ පල නෙලන්ට ඕනේ. එතකොට තමයි ධර්මය හරිහමං විදියට ඇහුවා වෙන්නේ. ධර්මය හරිහමං විදියට ඇහුවා වෙන්නේ ධර්ම ගෞරවයෙන්ම අහන්ට ඕනේ. ඒ නිසා පින්වත්නි, ඔබ සතුටටපත් වෙන්න මේ කාලය අතිශයින්ම සුන්දර කාලයක්. කලාතුරකින් ලැබිච්ච උත්තරීතර මනුස්ස ජීවිතයක කලාතුරකින් ලැබුණ වාසනාවක් ඔබ මේ භුක්ති විඳින්නේ. සමහර විට මේ කල්ප ගානකට පස්සේ ඔබට බුද්ධ ශාසනයක් මුණගැහෙන්නේ. ඒ මුණගැහෙන දවසේ ඔබ වාසනාවන්ත වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්නට, ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයේ ජීවිතයට ගලපගත්තොත් ඔබ වාසනාවන්ත වෙනවා මේ බුද්ධ ශාසනේ පල නෙලන කෙනෙක් වෙන්න. ඔබ වාසනාවන්ත වෙනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ලය මඩලේ උපදින ශ්‍රාවක දරුවෙක් වෙන්න. අහල විතරක් බෑ පින්වත් මේ දෙයට. අහන්න ඕනේ. අහපු දහම මතක තියාගන්න ඕනේ. මතක තියාගත්තු එක අමතක වෙන නිසා ආයේ ආයේ වචනෙන් පුරුදු කරන්න ඕනේ. වචනෙන් පුරුදු කරලා විතරක් මදි. ඒක නුවණින් විමසන්න ඕනේ. නුවණින් විමස විමස ඊළඟට ඒක තමන්ගේ ජීවිතේට ගලපගන්න ඕනේ. ඔය තමයි ධර්මයේ පුරුදු කරන ක්‍රමේ. සුතා හොඳට අසන්ට ඕනේ. දතා හොඳට මතක තියාගන්න ඕනේ. වචතා පරිචිතා හොඳට වචනෙන් පුරුදු කරන්න ඕනේ. එහෙම පුරුදු කරන්නේ අමතක වෙනවට. ආය ආයේ මතක් කරගන්න. ඕනෑම දෙයක් අනිත්‍යයිනේ, හේතු නිසා හටගත්තු. එනිසා මතකයත් හේතු නිසා හටගත්තේ.
ඒක හේතු නැති වෙනකොට අමතක වෙලා යනවා. ඒ නිසා ආයේ ආයේ මතක් කරන්න ඕනේ. එතකොට ආං වචතා පරිචිතා වචනෙන් පුරුදු කරන්න ඕනේ. ඊළඟට මනසානුපෙක්කිතා නුවණින් විමසන්න ඕනේ. ඊළඟට දිට්ඨිය අසුප්පටිවිද්ධා ජීවිතේට ගලප ගන්න ඕනේ. පින්වත්නි මේ ධර්ම ඇහෙන්නේ කලාතුරකින්. හැමදාම ඇහෙන්නේ නැහැ. ක්ෂණයක් කියලා කියනවා මේ අවස්ථාවට බුදුරජාන් වහන්සේලා. සුළු මොහොතකට ලැබිච්ච අවස්ථාවක්. දියේ ඇඳ පීනක් වගේ සැනින් වියැකිලා යනවා. තනාග පිනි බිඳුවක් වගේ සැනින් වියැකිලා යනවා. දවසක් තිස්සේ රත් වෙච්ච තැටියකට වැටිච්ච මස් වැදැල්ලක් වගේ සැනින් දැවිලා පිච්චිලා යනවා. මේ අවස්ථාව සැනින් අවසන් වෙනවා. ඇයි අපි මේකට ක්ෂණයක් කියන්නේ? අනන්ත සසර පුරා ගෙවාගෙන ආපු කාල බලනකොට අපිට මුණ ගැහුනේම බුදුරජාණන් වහන්සේලා නැති කාල. ඒ වගේම බුදුරජාණන් වහන්සේලා නැති ලෝක අපිට හම්බ වුණේ. ඒ ඔක්කොම කාලෙත් එක්ක බලනකොට මේ අවුරුදු 30-40 කියන්නේ ක්ෂණයක්, සැනින් වියැකිලා යන එකක්. සැනින් වියැකිලා යන එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අවස්ථාව අතිශයින්ම දුර්ලභයි කියලා. අතිශයින්ම දුර්ලභයි කියලා. ඒ නිසා අතිශය දුර්ලභ මනුස්ස ලාභයක් ලැබපු ඔබ, අතිශය දුර්ලභ බුද්ධ ශාසනයක් මුණගැහිච්ච ඔබ, අතිශය දුර්ලභව මේ ධම අහනවා කියන එක සිද්ධ වෙන එක. හිත හිතා සතුටු වෙන්න, හිත හිතා සතුටු වෙන්න ඔබට මේ ලැබිච්ච සුන්දර ලාභය ගැන. ඒ වගේම ඉක්කි ගගහාඳන්ට තව කවද්දෑ අපිට මේක තියෙන්නේ? කී දොහයිද අපිට මේක තියෙන්නේ? කී දවසද මේ සුන්දර ලාභය අපිට තියෙන්නේ? ඒ සුන්දර ලාභය මට අහිමි වෙනදා මේ හිතේ රාග ද්වේෂ මෝහ තිබුණොත් මට මොකක් වෙයිද? මං මේ ලෝකෙන් සමුගන්න දවසේ මේ හිත රාගයෙන් පිරෙලනම්, මේ හිත ද්වේෂයෙන් පිරෙලනම්, මේ හිත මෝහයෙන් පිරෙලනම් ඒක මට යහපත පිණිස පවතින්නේ නැහැ. අන් අයට යහපත පිණිස පවතින්නේ නැහැ. අපි හැමෝටම යහපත පිණිස පවතින්නේ. මැරෙන දවසට මේ හිතේ රාගය නැති වුණොත් අනේ මොන තරම් ලාභයක්ද? මැරෙන දවසට මේ හිතේ ද්වේෂය නැත්තම් මොන තරම්නම් ලාභයක්ද? මැරෙන දවසට මේ හිතේ මෝහය නැත්තම් කොච්චර අසිරියක්ද? මැරෙන දවසට ඊරිසියාව, මාන්නය, කුහකකම, ගුණමකුකම, කුඩුකේඩුකම්, ඊරිසියාව, එකට එක කරන එක, බද්ධ වෛරය, අනේ මේ කෙලෙස් නැත්තම් මැරෙන වෙලාවට මොනතරම් සුන්දර ලාභයක්ද? මොනතරම්නම් සුන්දර වාසනාවක්ද? ඒක අසිරියක්මයි. ඒත් පින්වත්නි අපිට ඒ අසිරිය විඳින්න පුළුවන් වෙයිද? මැරෙන වෙලාවට ඒ අසිරිය දකින්න, මැරෙන වෙලාවට ඒ අසිරිය විඳවන්න පුළුවන් වෙයිද? පින්වත්නි අපේ කිරියම්මල මැරුණේ කොහොමද? අනේ පුතේ, අපි අපේම වෙලා ඉපදේවා. ආය ආයෙත් මං උඹලමවයි පතන්නේ. අනේ උඹලත් එක්ක උඹලා මගේ දරුවෝ මුණුපුරෝ වෙලා අපි අපේ වෙලා මම මගේ වෙලාම ඉපදුනොත් ඕම් පැතුව කිරියම්මලා. ඕම් කිරියත්තල පැතුව.
නිවන් දකින්න කියලා කිව්වා. ඕන තරම් බණ ඇහුවා. හැම පෝයකටම සිල් ගත්තා. හාමුදුරුවන්ට බණපදයක් කියන්න නෑ සාදු සාදු කියලා සාදුකාරක් දුන්නා. අන්තිමට මොකද වෙන්නේ? අන්තිමට කියනවා අනේ පුතේ මට ආයෙත් උඹලා අතරම ඉපදෙන්න ඕනේ. ආයෙත් උඹලා අතරම ඉපදෙන්න ඕනේ. අනේ උඹලා මගෙම වෙලා උපදිනවනම් මේ මූණු ටික දාලා මං කොහොමයි යන්නේ? මේ මූණු ටික අතෑරලා මං කොහොමයි එකහි දරාගෙන මැරෙන්නේ? ඔන්න අර බණ අහපු සාදුකාර දීපු උපාසක අම්මලා උපාසක තාත්තලා කියනවා අපට වෙච්ච දේ නේද? කෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා පුරුදු කරනවා. කෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා ජීවිතයට ගලප ගන්නවා නේද? කතාව නම් මේ දැන් නිවන් දකින්න වගේ. ඒත් බලන්න ඕනේ නේද? කුණු කූඩේ අවුස්සලා අපේ හිත්වල රාගේ පිරිලා, ద్వේසේ පිරිලා, මෝහේ පිරිලා, තමන්ගෙම කුසෙන් උපන්න දරුවන්ට එක එක විදිහට සලකනවා. තමන්ගෙම කුසෙන් උපන්න දරුවන්ට එක එක විදිහට සලකනවා. තමන්ව කුසෙන් බිහි කරපු අම්මට එක එක විදිහට සලකනවා. කෝ අපි දියුණු වෙලා, කෝ අපි ඒ දහම පුරුදු කරලා, කෝ අපි ඒ දහම පිළිපැදලා, ගඟට කපපු ඉනි වගේද ඕ මන්දා? ගඟට කපපු ඉනි වගේද මන්දා? ඒ නිසා පින්වත්නි, දහම අහන්ට අහලා මේ කණෙන් අහලා මේ කණෙන් පිට කරන්ට නෙවෙයි, හොඳට පුරුදු කරන්ට. හොඳට පුරුදු කරන්ට. ආය ආයෙත් සසරේ නොයන්ට. යලි යලි උපදින්නේ නැතිවෙන්ට. ආය ආයෙ සසරේ නූපදින්ට. යලි යලි ඉපදෙන්නේ නැතිවෙන්ට. නේද? යලි යලි ඉපදෙන්නේ නැතිවෙන්ට උත්සාහ කරන්ට. මේ ලැබුණේ සුන්දර ලාභයක්. මේ ලැබුණේ සුන්දර අවස්ථාවක්. අවසන් තප්පරේ දක්වාම උත්සාහ කරන්ට පුළුවන්. මේ බුද්ධ ශාසනයෙම පුළුවන්. කාටද? කරන අයට. කාටද පුළුවන්? කරන අයට, පුරුදු කරන අයට. බලන්නකෝ, සත්තු නොමරා ඉන්න පුළුවන්. සත්තු නොමරා ඉන්න පුළුවන්. හොරකම් නොකර ඉන්න පුළුවන්. දිට්ඨ ධම්ම වේදෙනියයි පුළුවන්. මේ ජීවිතේම අත්දැක හැකි ඔබට. වැරදි කාම සේවනේ නොකර ඉන්න පුළුවන්. සිහි කරන්නකෝ ආදීනව. වෙන දේ සිහි කරන්නකෝ. බුදු කෙනෙක් දේශනා කරපු දේනේ. ඒක නොවී තියෙන්නේ නෑනේ. දැන් මොනවා වුණත් නේද? ෆෝන් එකට ලොක් කෝඩ් දාලා වහගෙන හිටියත් යම රජුරු ඔක්කොම දන්නවද? මොනවා කළත් නේද? යන ගමන් බීපු කොල්ල කොත්තමල්ලි කාලා ගියත් යම රජුරු දන්නවා බීපු බව. ගඳ ගහනවට කොත්තමල්ලි කෑවේ. ඒත් යම රජුරුව දන්නවා බීපු බව. ගියපු ගමන් පණිවිඩේ දෙනවා. දඬුවම් ලැබෙනවා. නේද? වැරදි කාම සේවනය කරනවා රිසිසේ. කිසි ලැජ්ජාවක් බයක් නෑ. හොල්මන් වලට බයයි. වතුරට බයයි. පින්නට බයයි. යව්වට බයයි.
ඊළඟට අලි කොටින්ට බයයි. අලි කොටි ගැහුවා කියලා අපායනවා කියලා නෑ, පින්න වැටුණා කියලා අපායනවා කියලා නෑ, හුල්මනක් දැක්ක කියලා අපායනවා කියලා නෑ. හැබැයි පවට බයයි, ලැජ්ජාවයි හදාගත්තේ නැත්නම් අපායනවද නේද? පවට බයවෙන්ට යක්කු බෙරේතෙන්ට බයවෙන්ට උන්නේ. පවට ලැජ්ජාවෙන්ට කතාවක් පවත්තන්න ලැජ්ජාවෙන්ට උනේ නෑ. පවට බයවෙන්ට යක්කු බෙරේතෙන්ට බයවෙන්න ඕනේ. නීච ජාතියක්, අසරණ පිරිසක්, සසරේ කරගත්තු අනිසා විඳෝන පිරිසක් නේද? ඉතින් බයවෙන්න ඕනේ දෙයට බයවෙන්ට. මොකීටද බයවෙන්න ඕනේ? පවට. වෙන කිසිහිකට බයවෙන්ට පා. පවට බයවෙන්ට. වෙන කිසිම එකකට බයවෙන්න ඕනේ. එතකොට පින්වත්නි, මෙන්න මේ ලැබිච්ච සුන්දර අවස්ථාවෙන් ඔබ ප්‍රයෝජනේ ගන්නට, ආයෙත් එහෙම වෙයි කියලා හිතන්නට බෑ. ආයෙත් මෙහෙම ලාභයක් ලැබෙයි කියලා හිතන්න බෑ. ඔබ ඊළඟ සැරේ මැරිලා උපදින දවසට මේ ලෝකේ බුද්ධ ශාසනයක් නැහැ. මේ ලෝකේ බුද්ධ ශාසනයක් නැහැ. තිබුණත් කාසාව කණ්ඩක භික්ෂූන්ලගේ යුගයක් තියෙයි. එච්චර වේගෙන් මේ බුද්ධ ශාසනේ පිරිහෙනවා. එච්චර වේගෙන්. ඒකට හේතුව යකඩෙ දිරන්නේ මොන වලින්ද? යකඩෙ දිරන්නේ මොන වලින්ද? යකඩෙ හැදෙන මලකඩ වලින්. බුද්ධ ශාසනේ විනාශ වෙන්නේ කවුරු අතින්ද? බෞද්ධයි කියන අය අතින්මයි. බුදුරජාණන් වහන්සේව සරණ යන්නේ නැත්නම්, ධර්මයේ සරණ යන්නේ නැත්නම්, සංඝයා සරණ යන්නේ නැත්නම්, පන්සලකට යන්න වෙලාවක් නැත්නම්, බුදුන් වඳින්න වෙලාවක් නැත්නම්, අම්මා තාත්තා බුදුන් වැඳලා නැ මාස ගානකින් පුංචි උන්ට කියනවා පුතේ පහන තියන්න. ඉතින් පුතාට කියන්න කෙනෙක් නැහනේ. සමහරට බෝනික්කට ගින් කියනවා, බෝනික්කෝ පහන තියපන්කෝ නේද? එහෙම නෙවෙයිනේ, අම්මයි තාත්තයි වැඩේ පටන් ගත්තා නම් ඉතුරු අය එන්න ඉපෙයි. ඉතින් බුදුන් වඳින්නේ නැත්තම් බුද්ධ ශාසනයක් පවතින්නේ නැහැ. ඒක මේ මලක් තිබ්බ පහනක් පත්තු කරා නැමිල වැඳ, ඒක බුද්ධ වන්දනාව නෙවෙයි. ඉඳගෙන හොඳට බුදු ගුණ කියලා, දහම් ගුණ කියලා, සංඝ ගුණ කියලා, හොඳට ගාථා කියලා, පිරිත් කියලා, පින් අනුමෝදන් කරන, ඒක බුද්ධ වන්දනාව. එහෙම වන්දනාවක් පැනෙව්වේ, එහෙම වඳිනකොට හිතේ තියෙන අර කෙලෙස් ටික ටික නැති වෙනවා. හොඳට හිත එකඟ වෙනවා. පිනක් උපදිනවා. ඉතුරු හරිය කරන්න පහසු වෙන නිසා නේද? ඊළඟට සත්තු මරණ එක නවත්ත ගන්න බෑනේ. හොරකම් කරන එක නවත්ත ගන්න බෑනේ. ඉතින් බුද්ධ ශාසනයේ අවසන් වෙන එක නවත්තන්නට බෑ. සත්තු මරණ එක නැවැත්තුවොත් පුළුවන්. සීල ගෞරවයේ තිබුණොත් පුළුවන්. ඊළඟට භාවනා කෙරුවොත් පුළුවන් බුද්ධ ශාසනයේ කලක් පවත්ත ගන්න. එහෙම නැති වුණොත් බෑ. ඒ නිසා පින්වත්නි, මේ දුර්ලභ අවස්ථාව ඉක්මනටම අපිට අහිමි වෙයි. ඒ අහිමි වෙන්න ඉස්සරලා ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ අහිමි වෙන්න ඉස්සරලා අදුම ගානේ සෝතාපන්න කෙනෙක් වෙලා මැරෙන්න පදනමවත් හදා ගන්න ඕනේ. සද්ධානුසාරීවත් වෙන්න ඕනේ. මොකද බුද්ධ සාදේශනාවේ තියෙනවා, සද්ධානුසාරී කෙනාටින් අපායගාමී අකුසල් සිද්ධ වෙන්නේ නැහැ කියන. සද්ධාවට පැමිණි කෙනාටින් අපායගාමී අකුසල් සිද්ධ වෙන්නේ නැහැ කියන. ඒ වගේම සද්ධානුසාරී කෙනා
සෝතාපන්න නොවී මැරෙන්නේ කියන. එන ඔබ උත්සාහ කරන්න ඕනේ දැන් සද්ධානුසාරී වෙන්න. එතකොට මැරෙනකොට ඔබ සෝතාපන්න වෙලා මැරෙයි. සද්ධානුසාරී කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ එහෙමමයි කියලා අදහනවා. එයාට ඉන්නේ එකම ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ. ඊළඟ සද්ධානුසාරී කෙනා බුදුරජාණන් වහන්සේගේ දහම අදහනවා. එයා සරණ ගියේ එකම දහම බුදුරජාණන් වහන්සේගේ දහම. සද්ධානුසාරී කෙනා ශ්‍රාවක සංඝයාගේ ගුණ ඒ විදිහටම අදහනවා. සද්ධානුසාරී කෙනාට ඉන්නේ එකම උතුම් පිරිස බුදුරජාණන්සේගේ ශ්‍රාවක සංඝයා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. එයාලා ගෙදර බුදු පිළිම ළඟ 1000ක් පින්තූරනේ, නානා පින්තූරනේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. එහෙම නැත්තම් මහා සංඝයාගේ පින්තූර විතරයි. ඊට එහා නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සංඝයා සරණ යන්න, සීලේක පිහිටන්න, සද්ධානුසාරීවත් වෙන්න. බුද්ධ දේශනාවේ තියෙනවා සද්ධානුසාරී කෙනා සෝතාපන්න නොවී මිය යන්නේ නැහැ කියලා පනවලා තියෙනවා. සෝතාපන්න නොවී මිය යන්නේ කියලා. ඒකේ තේරුම සද්ධානුසාරී බවට පත් වුනොත් එයා සෝතාපන්න වෙලාමයි මැරෙන්නේ කියන එක. සෝතාපන්න වුනොත් ජීවිත හතෙන් පිරිනිවන් පානවා. සක්සුදක්සේම පිරිනිවන් පානවා. එතනයි අපිට තියෙන රැකවරණේ. උඩ බලන්න ඕනේ කන්ද දිහේ. පළවෙනි පඩිය නගින්නකෝ. 2, 3, 4 නැගගෙන යනකොට දවසක් එයි උඩම පඩියට යන්න පුළුවන් වෙන. පඩියක් නගින්නේවත් නැතුව පල්ලෙහාට වෙලා අපේකේකේ හූල් හූල් හිටියොත් ඒ නගින්න පුළුවන් පඩියවත් නැගගන්න බෑ. ඒ නිසා මහරහත් බව ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. සද්ධානුසාරී වෙන්නකෝ. ඒ අය මහරහත් වෙනවමයි. සද්ධානුසාරී වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන සරණ යනවා. ධර්මයේ ගුණ දැනගෙන සරණ යනවා. සංඝයාගේ ගුණ දැනගෙන සරණ යනවා. ආං සද්ධානුසාරී වෙනවා. අවබෝධය අදහනවා බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ වගේ බුද්ධ ශාසනයක පල නෙලන්ට ඔබට පුළුවන්. තාම කල් තියෙනවා. ඉක්මනට උත්සාහ කළොත් පුළුවන් වෙයි. ඒ නිසා පින්වත්නි, අද දවසේ අපි කල්පනා කළා ඔබට ලස්සන සූත්‍ර දේශනාවක් කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද මේ සූත්‍ර දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ 5 වෙනි පොත් වහන්සේගේ කුලෝපගමන සූත්‍රය. කුලෝපගමන සූත්‍රය නිවෙසක් වෙත එළඹීම ගැන වදාළ දෙසුම. නිවෙසක් වෙත එළඹීම ගැන වදාළ දෙසුම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දේශනාව සැවැත් නුවර ජේතවනාරාමේදී. මේ දේශනාව කරන්නේ සැවැත් නුවර ජේතවනාරාමේදී. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. මහණෙනි, අංග 9කින් යුත වූ නිවසකට අංග 9ක් කරුණු 9ක් තියෙන නිවසකට නොඇලඹුනේ එළඹෙන්නට හෝ සුදුසු නොවේයි කියන. මෙන්න මේ කියන අංග 9 තියෙනවා නම් ඒ ගෙදරට එළඹුනේ නැත්තම්
ඒ ගෙදරට ආය එළබෙන්ටත් එපයි කෙනවා. එළබෙන්ට සුදුසු නෑ කෙන. ඒ ගෙදරට ගිහිල්ල නැත්තා යන්ඩ සුදුසු නෑ කෙන. එළඟට එළඹුණේ නමුත් හිඳගන්නට සුදුසු නොවෙයි කෙන. බැරි වෙලාවත් මේ කියන අංග නමේ තියෙන ගෙදරට ගියොත් ඉඳගන්න එපා කෙන. ඒ ගෙදර පණවන ආසනවල සංඝයාට කියන් බුදුරජාණන් දේශනා කරනවා, මහණෙනි මෙන්න මේ අංග නමේ තියෙන ගෙදරට යන්න වුණොත් දැනට තාම ගිහිල්ලා නැත්තම් යන්න එපා කියනවා. බැරි වෙලාවත් ගිහිල්ලා නම් ඉන්නේ ඉඳගන්න එපා ඒ ගෙදර කියනවා. පණවන ආසනේ ඉඳගන්න එපා කියනවා. දැන් එහෙනම් කොයි ගෙදරට ගියොත්ද යන්න එපා, එමෙතන දුන්න ආසනයක් දුන්නොත් ඉඳගන්ට එපා එක්ක යන්න එපා කියනවා. එහෙම නැත්නම් ගිහිල්ලා ඉඳගන්ට එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ මොන අංග නමෙන් යුතු නිවසද, ඒ කොයි කොයි අංග තියෙන නිවසද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ යම් නිවසකට වැඩම කරනකොට පින්වත් මහණෙනි, ඒ නිවසේ ඉන්න මිනිස්සු සතුටට පත් වෙලා ආසනයෙන් නැගිටින්නේ නැහැ කියනවා. ඒ නිවසේ ඉන්න මිනිස්සු සතුටට පත් වෙලා අනේ ශ්‍රාවක සංඝයා වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේගේ සංඝයා වැඩම කරනවා. මොනතරම් ලාභයක්ද, මොනතරම් සුන්දර දෙයක්ද, ඒ කාන්තයෙන් සැපයක්මයි, ඒ කාන්තයෙන් ලාභයක්මයි කියලා මෙයාලා සතුටු වෙන්නේ නෑ කියනවා. ස්වාමීන් වහන්සේලා දැක්ක ගමන් මූණ ඇඹුල් කරගන්නවා කියලා. සතුටට පත් වෙන්නේ නෑ කියනවා. ආන් ඒ ගෙදරට වඩින්න එපා කියනවා. ඒ ගෙදරට වඩින්න එපා කියනවා. සංඝයා තමන්ගේ නිවසට වඩිනකොට ඒ නිවැසියෝ සතුටට පත් වෙන්නේ නෑ කියනවා. ඒ නිවැසියෝ සතුටට පත් වෙලා ආසනේ නැගිටින්නේ කියන ඉඳන් ඉන්නේ කේ නැගිටින්නේ කියන ස්වාමීන් වහන්සේලා එනකොට එහෙම ඉඳගෙන ඉන්නවා කියන නැගිටින්නේ නැහැ කියන යම් නිවෙසකට වඩිනකොට ඒ ගෙදර මිනිස්සු සතුටට පත් වෙලා ඉඳන් ඉන්න ආසන වලින් නැගිටින්නේ නැත්තම් ආන් ඒ ගෙදරට වඩින්ට එපා කියන වැඩියොත් ඉඳගන්ට එපා කියන. එහෙනම් ඕන් ඔබේ ගෙදරට සංඝයා වඩින්ට ඕන නම්, ඒ වගේම වඩම්මපු සංඝයා වඩා හිඳුවන්ට ඕන නම් මොකක් වෙන්න ඕනද? සතුටෙන්ම නැගිටින්ට ඕනේ සංඝයා එනවා දැකලා. සංඝයා වඩිනවා දැකලා. සතුටෙන්ම නැගිටින්න ඕනේ. අනේ මොනතරම් ලාභයක්ද, සුන්දර ලාභයද, සුපටිපන්න ගුණධරණ, උජුපටිපන්න ගුණධරණ, ඥායපටිපන්න ගුණධරණ සංඝයා වඩිනවා නොවැ. කොච්චර ලාභයක්ද, මොනතරම් සුන්දර දෙයක්ද, ඒකාන්තයෙන් මේක සැපයක්මයි කියලා වඩින්ට වඩින්ට කියලා උන් ආසන වලින් නැගිටිනවා නම් ආන් හොඳයි කියන. බැරි වෙලාවත් ඒ ඉඳගෙන ඉන්න ආසන වලින් නැගිටින්නේ නැත්තම් මහණෙනි දැනගන්න ඒ නිවසට ඇතුළු වෙන්න එපා. ඇතුළු වුණත් වාඩි වෙන්න එපා. බැරි වෙලාවත් ඇතුළු වුණොත් වාඩි වෙන්න නම් එපා කියනවා. එහෙනම් ඔන්න කාගේ හරි ගිහියෙකුගේ නිවසට ඇතුළු වෙන්න එපා, ඇතුළු වුණොත් වාඩි වෙන්න එපා කියපු පළවෙනි කාරණේ මොකක්ද? ඒ ගෙදර ගිහියෝ සංඝයා වැඩපුවාම සතුටෙන් නැගිටින්නේ නැත්තම්, සතුටු සිතින් නැගිටින්නේ නැත්තම් ඒ ගෙදරට යන්නත් එපා. ගියොත් බැරි වෙලාවත් ගියොත් වැඩියොත් ඉඳගන්න නම් එපා. එහෙනම් දැන් ඔබේ ගෙදරට සංඝයා වැඩපු වෙලාවක ඉඳගෙනම ඉන්නවනම්, හිටගෙනම ඉන්නවනම් ඉඳගන්නේ නැත්තම් මොකක් හරි මේ නමයෙන් එකක් වෙලා ගෙදර
එක්කෝ ගෙදරට වඩින්නේ එක්කෝ වැඩියට ඉඳගන්නේ නැත්තම් මොකක් හරි මේ කාරණා නමෙන් එකක් සිද්ධ වෙලා බුදුරජාණන් වහන්සේ පනවපු දේම සංඝයා පුරුදු කරනවනේ නේ දැන් ඔය වඩින්නේ නැහනේ සංඝයා ගෙවල් වලට ඇයි වඩින්නේ නැත්තේ ඒකින් අපේ මිනිස්සු කියනවනේ ස්වාමීන් වහන්සේලා උදේ පාන්දර දැක්කොත් එහෙම දවසම ඉවරයි කියලා. ඉතින් පවුනේ මිනිස්සුන්ගේ දවසම සෞතු කරන්න. ඒ නිසා ඉතින් දැන් ස්වාමීන් වහන්සේලා ගෙවල් ගානේ වඩින්නේ නෑ. නේද? අපේ මිනිස්සුන්ට වැරදුනේ නැද්ද? අනුත්තරීය සූත්‍රයේ තියෙන එහෙම නෙවෙයිනේ. දැකීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න ඕන. එක්ක බුදුරජාණන් වහන්සේව දකින්ට ඕනේ ඔය ඇස් දෙකෙන්. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ සංඝයා දකින්ට ඕනේ කියනවා. එහෙනම් දැන් කවුරු කියපු එකද හරි? සංඝයාව දැක්කොත් ඒ දැකපු කෙනා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා නම් දවසම මුස්පේන්තු වෙයිද? වෙන්නේ නෑ. දැන් අර කතාව නම් අනුත්තරීය සූත්‍රේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ හෝ ශ්‍රාවක සංඝයා දැකපුහම ඒ දකින කෙනා දැකීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා දස්සනානුත්තරීය වෙනවා ඒතර මුස්පේන්තු වෙනවා කියන එක 84000 ධර්මස්කන්ධේ නෑ ඒක මේ බුදුරජාණන් වහන්සේගේ සංඝයා ගැන මිනිස්සුන්ව කලකිරවන්න වෙනත් කවුරු හරි කියපු වැරදි කතාවක්. වැරදි කතාවක්. සංඝයා දැක්කොත් තමයි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ. එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ නැහැ. එදා අස්සජී මහරහතන් වහන්සේව මුණ නොගැසුණා නම් සාරිපුත්ත කියන උත්තරීතර මනුස්ස රත්නේ බිහි වෙන්නේ නැහැ. එදා නීග්‍රෝධ සාමණේරයන් දැක්කේ නැත්තම් අදටත් අපිට බුද්ධ ශාසනයක් නෑ අශෝක රජුරෝ දැක්කේ නැත්තම් නීග්‍රෝධ සාමණේරයෝ කොහොමද සිනීදු තෙල් ධාරාවක් හිමීන් සැරේ කොහොමද පහලට ගලාගෙන යන්නේ ඒ වගේ බිම් බලාගෙන සංවරව වැඩම කළා කියලා මේක දැකපු අශෝක රජුරුවන්ගේ හිත පිනා ගියා කියනවා. ඒ පිනා ගියේ වඩින විදිහ දැකලා, වඩින්නේ කවුද කියලා දැකලා ඊටත් වඩා පිනා ගියා පස්සේ දවසක. වඩින විදිහ දැකලායි හිත පිනා ගියේ. මෙච්චර සාන්ත සුන්දර උත්තමයෝ ඉන්නවනේ. නිකන් හිතන්නකො තෙල් ටිකක් ගලාගෙන යන්නේ නේ ලහි ලහියේ. හිමීන් සැරේ ගලාගෙන යන්නේ තාලෙට හිමීන් සැරේ තෙල් ධාරාවක් ගලන්න යම්සේද ඒ විදිහටම නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ ඕ ගලාගෙන යන තෙල් ධාරාවක් වගේ හිමීන් සැරේ වැඩම කළා සංවරව නීග්‍රෝධ සාමණේරයන් කවුද අශෝක රජුරුවන්ගේ පළවෙනි පුතා? අශෝක රජුරුවන්ගේ පළවෙනි පුතා ඒ වැඩලා තියන්නේ පැවිදි වෙලා. එතකොට මොකද වෙන්නේ? අන්න හිත පහදිනවා දැකීමෙන්ම නේද? එහෙමනම් එදා ඒ ස්වාමීන් වහන්සේ දැක්කේ නැත්තම් අපිට අද බුද්ධ ශාසනයකුත් නෑ. එදා දේවානම් ප්‍රිය වූ දෙවියන්ට ප්‍රිය වූ තිස්ස රජුරු කැලෑවේ විදවිදා යනකොට මිහිඳු මහරහතන් වහන්සේ දැක්කේ නැත්තං අදත් අපි තාම දුනු අරගෙන දඩේමේ යනවා. අපි ජාතියක් විදිහට උත්තරීතර තත්ත්වයට පත්ුනේ සංඝයා දැකපු නිසා. අපිට වැරදුනේ කට කැඩිච්ච කතාවක් කියපු නිසා. ඒකේ සාපේ, ඒකේ හෙනේ වැදුනේ නේද?
සංඝයා දැකීම තමයි උත්තරීතර ශ්‍රේෂ්ඨ වෙන කාරණේ. ඉතින් ඔන්න ගෙදරක් තියෙනවා කියනවා. ඒ ගෙදර මිනිස්සු සංඝයා තමන්ගේ නිවසට වඩිනකොට බොහොම සතුටු සිතින් හුනස්නින් නැගිටින්නේ මහණෙනි. මහණෙනි ඒ ගෙදරට යන්න එපා. බැරි වෙලාවත් ඔබ පිවිසුනොත් ඉඳගන්න එපා. ඔන්න පළවෙනි කාරණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් නිවසකට ඔබ එළඹුණොත් යම් නිවසකට එළඹෙනවා නම් ඒ ගෙදර මිනිස්සු සතුටටපත් වෙලා වන්දනා කරන්නේ නැත්තම් සතුටටපත් වෙලා වන්දනා කරන්නේ නැත්තම් ඒ ගෙදරට එළඹෙන්න එපා කියනවා. එළඹිලා නම් වාඩි වෙන්න එපා කියනවා. දැන් ස්වාමීන් වහන්සේලා ගෙදරට වැඩම කරනවා. එතකොට මේ ගෙදර මිනිස්සු සතුටටපත් වෙලා අනේ ශ්‍රාවක සංඝයා වැඩියනේ කොච්චර ලාභයක්ද පරම සුන්දර අවස්ථාවක්නේ ඒකාන්තයෙන් සැපයක්නේ ඒකාන්තයෙන් යහපතක්නේ එහෙම හිතලා සතුටින් වන්දනා කරන්නේ නැත්තම් ඒ ගෙදරට යන්න එපා වැඩියත් දෙන ආසනේ ඉඳගන්ට එපා කෙනවා ධන ගහලා වැන්දේ නැත් නේද පස්සඟ පිහිටවල වඳින්න ඕන කියනවා ගරු කළ යුත්තාට ගරු කරන්න කියනවා බුහුමන් කළ යුත්තාට බුහුමන් කරන්න කියනවා පිදිය යුත්තාට පුදන්ට කියනවා එහෙම නැත්තම් වඩින්ට එපා කියනවා එහෙම නැත්තම් වඩින්ට එපා දැන් ඉතින් අපේ අයට වඳින්න විදියක් නැහැ. ඇයි? අවුරුදු 40 35 වෙනකොට මොකද කියන්නේ? දණිත් දෙකට අත තියලා අපි හාමුදුරුවනේ ආතරයිටිස් නේ වඳින්න විදියක් නැහැ දන ගහලා. ඕන් අපිට වෙච්ච දේ. නේද? අපිට වෙච්ච දේ. වැඳ ගන්නවත් වෙන්නේ නැහැ. කල් දාලා කල් දාලා. අනේ ඉතින් ළමයින්ගේ වැඩ කටයුතු ටික ඉවර කළාම පටන් ගන්නවා. නේද? පුතාලා දෙන්නට උගන්නලා ඉස්කෝලේ ගිරිති රස්සාවක් කරනකොට අපි පාඩු වෙන්න පුළුවන් කියලා ඕන් මොකද කරන්නේ? ඉතින් හිතනවා කල් දානවා. කොල්ලු දෙන රස්සා කරනකොට බීෙන් 17 කෙල්ල හොයනවා. ආයේ විනාඩියක් නිමාඩුවක් පාඩුවක් නැහැ. ඊට පස්සේ හිතනවා ඉතින් බන්දලා දීලාම ඒකට ඉතින් ඔක්කොම ප්‍රශ්න ඉවරයි. නේද? ඒකට ඉතින් අපිට පැත්තකට ලයින්න පුළුවන්. අපි විඳින දුක විඳිනකම් බලන් ඉන්න බැරිය නේද අපි විඳින දුක නේ විඳින්නේ එතකොට ඉතින් අපිට පැත්තකටලා බලාගෙන හිටියේ කී එතකොට අපි සිල් ගමු කියන ඊට පස්සේ මොකද වෙන්නේ ඕන් ඊට පස්සේ ඉතින් පළවෙනි දරුවත් නලෝලා දීලම තීරින්නේ නේ නාවගන්ටවත් ඊට පස්සේ සිල් ගන්න ඕන් ඔහොම ගිහිල්ලා අන්තිමට මරෙන්ඩ පනා දිනවා ඉතිපිසෝ ගාතාවත් මතක් වෙන්නේ නෑ කෙලින්ම අපාය කෙලින්ම පෙරේත ලෝකේ නේද පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබ නිවසකට එළඹෙනකොට ඔබ වඩිනකොට ඒ ගෙදර මිනිස්සු සතුටටපත් වෙලා ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව ඔබට වන්දනා කරන්නේ නැත්තම් ආන් ඒ ගෙදරට වඩින්ට එපා එළබෙන්ට එපා බැරි වෙලාවත් වැඩියොත් ඉඳගන්ට එපා ඔන්න බුදු කෙනෙක්ගේ අවවාදය ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබ නිවෙසකට එළඹෙනකොට ඒ ගෙදර මිනිස්සු සතුටටපත් වෙලා ආසනයක් පනවන් නැත්තම් ආසනයක් පූජ කරන්නේ නැත්තං පින්වත් මහණෙනි ඔබ ඒ නිවසට එළඹෙන්න එපා බැරි වෙලාවත් එළඹුණොත් වාඩි වෙන්න එපා කොයි ගෙදරටද ඒ ගෙදර අය සතුටටපත් වෙලා ප්‍රීතියෙන් යුතුව ප්‍රමෝදයෙන් යුතුව ආසනයක් පනවන්නේ නැත්තං ආසන පනවන්නේ නැත්තම්
ඒ ගෙදරට වඩින්ට එපා. වැඩියත් ඉඳගන්ට එපා, බැරි වෙලාවත් වැඩිය කියන්නකු. ඒත් ඉඳගන්ට එපා, වාඩිවෙන්ට එපා. එතුට මේවා ගිහිය දැනගෙන තියෙන්න්න ඕන ද නැද්ද. මේවා ගිහිය දැනන්තියෙන්ට ඕනෑ. එතකොට සමහරිට මේ අදමයි අහන්න මෙහෙමත් කාරණා බුදුරජාණන්ස දේශනා කරල තියෙනවනේ. ආය සියල්ල දන්නවා, සියල්ල දකිනවා අපේ බුදුරජාණන් වහන්සේ. සියල්ල කියල දීලා අවශ්‍ය යමක්ද ඒ සියල්ල කියල දුන්නා, දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ඇට්ටේරියා වනාන්තරයක් ළඟින් යනකොට. ඒ වනාන්තරයේ තියෙන කොළොරොඩු ටිකක් අතට අරගෙන, මහණෙනි පේන හැටියට ඔබට හිතෙන්නේ මගේ අතේද වැඩිපුර කොළ තියෙන්නේ මේ වනාන්තරේද? ස්වාමීනි ඔබ වහන්සේගේ අතේ කොළ ස්වල්පයයි, වනාන්තරේ කොළ ගොඩයි, සසඳන්නටවත් බෑනේ. මහණෙනි සම්මා සම්බුදු වෙච්ච මම අවබෝධ කරපු දහම මේ ඇටේරියා වනාන්තරයේ කොළවලටත් වඩා වැඩි. මහණෙනි මං ඔබට දේශනා කරපු දහම මේ අතට ගත්තු ටික වගේ ටිකයි. ඔබට නිවන පිණිස, අරහත්භාවයේ සාක්ෂාත් කිරීම පිණිස, සසර දුකින් එතරවීම පිණිස අවශ්‍ය ටික මං දේශනා කළා. ඒ මෙච්චරයි. ඉතුරු හරිය නිවන පිණිස ඔබට අවශ්‍ය නෑ. ඔබට අවශ්‍ය නෑ ඒ ටික. ඒ නිසා ඒදී මම දේශනා කළේ නෑ. යම් තාක් නිවන පිණිස අවශ්‍ය කරුණු තියෙනවද, ඒ සියල්ල මං ඔබට දේශනා කළා. ඒක මේ අතට ගත්තු කොළ වගේ. දේශනා නොකළ ටික කැලෑවේ කොළට වඩා වැඩි. කොහොම අවබෝධයක් තියෙන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේට? 84,000ක් ධර්මස්කන්ධය කියන්නේ අතට ගත්තු කොළමිට නම් අවබෝධ කළ දහම කොච්චර ඇද්දනේ? වනාන්තරයේ කොළ කිව්වාම සසඳන්ටවත් බෑ නේද? එදකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ඔබ යම් නිවසකට වඩිනකොට ඒ නිවැසියෝ සතුටට පත් වෙලා ආසනයක් පුදන් නැත්තං ඔබ ඒ නිවසට එළඹෙන්ට එපා. එළඹුණත් මහණෙනි වාඩිවෙන්ට එපා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ඔබ නිවසකට එළඹෙනකොට, ඔබ නිවසකට එළඹෙනකොට ඒ ගෙදර මිනිස්සු ඔවුන් සතු දේවල් හංගනවා කියන. හාමුදුරුව වඩිනෝ මේ වයිල්ලයි දන්නේ, හංගපන් හංගපන් එක්මට. මේ දවස්වල පන්සලේ වහලේ ගහනවලු, මේ පරාල ටික දැක්කොත් ඕකෙන් දෙක තුනකොත් ඉල්ලයි, විජාට විජාට ඕමෝක මාගලකින්වත් වහපන්. ඔන්න මොකද වෙන්නේ, තමා සතුදේ සංගවනවා කියන. සංගයා වඩිනකොට තමන් සතුදේවල් සංගවනවා නම් මහණෙනි ආන්ගේ නිවසට වඩින්ට එපා, වැඩියත් ඉඳගන්ට එපා. ඔන්න බුදු කෙනෙක්ගේ අවවාද. මේ ඔක්කොම දේශනා කරන්නේ ඇයි? ඒ මිනිස්සුන්ට පව් සිද්ධෙනවා වැඩියොත්, පව් සිද්ධ කරගන්නවා වැඩියොත්. කරුණාවෙන් දේශනා කරන්නේ, මහා කරුණාව තුළ පිහිටලා දේශනා කරන්නේ. බැරි වෙලාවත් සංඝයා වැඩපු වෙලාවට ආසනයක් පූජ කළේ නැත්තං ගෙදර මිනිස්සු අපාගත කර්ම රැස් කරගන්නවා. තියෙනදී හැංගුවොත් අපාගත කර්ම කර ගන්නෝ. ඒක නවත්තන්ටයි වඩින්ට එපා කියන්නේ. අර දානයක් පූජ කරලා උපාසක මහන්තුරු ටිකක් පූජ කරනකොට තාත්තා ටිකක් වයසයි. ඒ නිසා ඇවිදගන්න බැරි නිසා දැන් තාත්තාව පුටුවේ ඉඳලා දරුවෝ ටික දානෙ බෙදනවා. දැන් නායක හාමුදුරුවරු ගොඩාක් ස්වාමීන් වහන්සේලා 100ක් 150ක් දැන් දානශාලාවේ.
දැන් තාත්තා ඉතින් දානශාලාවේ පේන මානේ පුටුවක ඉඳගෙන දැන් ඉතින් දරුවෝ තාත්තට අත ගස්සනවා පූජා කරනවා. දැන් ඔහොම ඔහොම දානේ පූජා කරලා මොකද වෙන්නේ? අතුරු පස බෙදෙන වෙලා පූජා කරන වෙලා. ඕන්න මේ වෙලාවේ කොමාරි දරුවෝ කිරිහට්ටියක් අරගෙන ඕන් ගියා පූජා කරන්න. පූජා කරන්න යනකොට තාත්තා කිව්වා, "ඈ කෙල්ලනේ අපිට කිරි ඉතුරු කොලා නේද?" කියලා ඇහුවා. "කෙල්ලනේ අපිටත් කිරි ඉතුරු කොලා නේද?" කියලා ඇහුවා. ඉතින් දූලා මොකක් හරි කියන්න ඇතිනේ. ඕන් ඒ කිරිහට්ටි අරන් ගියපු දූ බෙදන්ඩ හැන්ද අරගෙන බෙදන්ඩ හදනකොට නායක හාමුදුරු අත වැහුවා. හිටපු සියලු සංඝයා අත වැහුවා. ඇයි අර හඬ ඇහුණා? අපටත් ඉතුරු කළා නේද? අන්න තමා සතු දේ සංගවනවා නම් මොකද කරන්නේ? ඒ ගෙදරට වඩින්ට එපා, වැඩියත් ඉඳගන්ට එපා මහණෙනිකෙ නේද? සමහර දවස්වලට ඕන දාන ගේනවා බෙද බෙදායිදී. අපේ හාමුදුරනේ හොදි ටික ගේන්න බැරි වුණා. පස්සේ එනවා බලපුවාම ඇත්තටම බැරි වෙලා නෙවෙයි, තමන්ට තියාගෙන සමහර අපේ අයටත් දෙන්න බෑ. එහෙම නෙවෙයි, සංඝයාට පූජා කරනවා නම් සියල්ල සංඝයා උදෙසා පූජා කරන්න. ඊට පස්සේ ඉතුරු වෙන දේ ඔබ පාවිච්චි කරන්න. තමන්ටත් කොටහක් තියාගෙන බෙදන්ට යන්න එපා. ඔක්කොම සංඝ සතු කොට පූජා කරන්න. ඒතකොට බත් ඇටේ ඉඳලා පිනනේ නේද? අර ලුණු කෑල්ලත් පූජා කරන්න. ඒතකොට සංඝ සතු ඉන්නේ ඔක්කොම. ඊට පස්සේ සංඝයා වැළඳුවාට පස්සේ ඇතිපදං වළඳලා ඉතුරු වෙනවනේ. මොකද බුදුරජාණන්සේ දේශනා කරනවා ගිහියට පණවන්න බෑ කියනවා, සීමාවක් මෙච්චරයි කියලා. ඔය ඇති කියලා ගිහියට පණවන්න බෑ කියනවා පූජා කරන ප්‍රමාණය. හැබැයි සංඝයා දැනගන්න ඕනේ කියනවා පිළිගන්න ප්‍රමාණය. ඉතින් ගිනිච්ච කියලා අපි ගත්තොත් එහෙම භාජන පිටින් ඒ ඔක්කොම සංඝයා වළඳන්නේ නෑ. ඒ නිසා ඔබට ඉතුරු වෙනවා. ඉතින් තමා සතුදේ සංගවනවා නම් මහණෙනි, ආන්ගේ ගෙදරට වඩින්ට එපා, වැඩියත් ඉඳගන්ට එපා කියන කරුණා මෛත්‍රියමයි දේශනා කරන්න. මහා කරුණාව තුළ පිහිටලමයි දේශනා කරන්න. ඒ ලෝභසිත යවා පාය කරාරං යන නිසා කෙලෙස්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, නිවසකට වඩිනකොට ඒ නිවසේ අය බොහෝ කොට තිබුණත් දෙන්නේ ස්වල්පෙනම්. බොහෝ කොට තිබුණත් දෙන්නේ ස්වල්පෙනම් ඒ නිවසට වඩින්ට එපා, වැඩියත් ඉඳගන්ට එපා. ගොඩාක් තියනවා දෙන්නේ ටිකයි. ගොඩ තියනවා දෙන්නේ ටිකනම් ඒ ගෙදරට වඩින්ට එපා. මස්සුරු මල දුරු කරලා නෑ, දෙන එකත් දෙන්නේ සමහරට බැන බැන. දෙන එකත් දෙන්නේ ඇද ඇද. එතකොට ඒ ගෙදර අයට පව් සිද්ධ වෙන නිසා තමයි වඩින්ට එපා කියලා. බොහෝ තියෙනවා කියන, හැබැයි ටිකයි දෙන්නේ කියන. ආන් ඒ නිවසට වඩින්ටත් එපා, වැඩියත් ඉඳගන්ටත් එපා. මේ උපදෙස් පිළිපැද්දොත් කිසිම ගේකට වැඩන්ට වෙන්නේ නෑනේ. ඕ ඒකනේ දැන් සංඝයා වඩින්නේ නැත්තේ ගෙවල් ගන්න. මේ උපදෙස් අපි හරියටම පිළිපදිනවා නම් එක ගේකට යන්ට වෙන්නේ නෑ. ඒත් කොරන්න දෙයක් නෑ. බුදුරජාණන්සේ වදාළ නිසා අපිට පිළිපදින්ටම වෙනවා නේද? අඩු ගානේ මෙහෙම නැද්ද?
හත හමාරටත් ළඟයි නාට්‍ය දාගන්න විදිියකුත් නෑ හාමුදුරුව වඩින්නෙත් නෑම කද්දමන්දා. එහෙම වෙන්න ඇත්ත සමාරගෙවල්වල. දෙතුන් වතාව නැමෙනවා වඳින්ට උන්වහන්සේ තව කතා කර. ආය වඳිනවා දැන් ඇති කියලා දැනෙන්ට සංඥාවට. ඇයි නාට්‍ය පටන් ගන්න ළඟයි. නේද? ආං එහෙම ගෙවල්වලට වඩින්ට එපා කියන. ගොඩාක් තියෙනවා කියන. ටිකයි දෙන්න කියන. නේද? අර බිලාල පාදක වගේ. ටිකයි දෙන්න ඇඟිලිවලින් මෙන්න දානෙට. මෙන්න දානෙට කවුපි. මෙන්න දානෙට මුං ඇට ටිකක් දෙනවා. ඒවාගේ ගෙවල්වලට වඩින්ට එපා කියන. ඇයි? ඇයි පාසකයට අපි හාමුදුරන මේ දවස්වල ඉතින් ව්‍යාපාර කඩයුතුත් එච්චරම හරිනේ. මෙහෙමයි ඉතින් ආසාව නම් තියෙනවා උදව් පදව් කරන්න. ඒත් ඉතින් කෝ දැන් දෙන්නෙත් නෑ. තව බොරු තොගේකුත් කියනවනේ. නේද? බොරු තොගේකුත් කියනවා නොදීන්ට. එතකොට අර මනුස්සයා පව් ගොඩාක් කරගන්න. ඒ කරලා යන්න යනකං ඉදලා. මොනවාට වඩිනවද මන් දන්නේ. හැමදාම දෙනවා 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 දීල ඉවරෙකුත් නෑ. ඔවුන් දොස් කියනවා. දුන්නෙත් නෑ. ඒ වුනට කියන්න කොමද දීලා කෙලවරකුත් නෑ කළ බලපොම දීලත් නෑ. බුදුරජාණන්ස දේශනා කරනවා. පින්නත් මහණෙනි යම් නිවසකට ඔබ වඩිනකොට ඒගෙදර බොහෝකොට තියෙද්දී ස්වල්පයයි නම් දෙන්නේ. ඒ නිවසට ඔබ වඩින්න එපා මහණෙනි. ඔබ වැඩියත් ඉඳගන්ට එපා. ඔන්න බුදුරජාණන්සේ කරුණාවෙන් දේශනා කරන දේ. ඊළඟට බුදුරජාණන්ස දේශනා කරනවා මහණෙනි ඔබ යම් නිවසකට වැඩම කරනකොට ඒ නිවසේ මිනිස්සු ප්‍රණීත දේවල් තිබුණත් රූක්ෂ දේ දෙනවනම් ඒ නිවසට වඩින්ට එපා. වැඩියත් ඉඳගන්ට එපා. ප්‍රණීත දේවල් තියෙනවා ගෙදර. පූජ කරන්නේ මොනවද? රූක්ෂ දේවල්. ඔන්න කිරිබත් උයලා හතරැස් කැට කපලා පූජ කරනවා අර කොන් ටික. නේද? පූජ කරනවා කොන් ටික. ආං ප්‍රණීත දේවල් තියෙද්දී රූක්ෂ දේවල් පූජ කරනවා නම් ආං ඒ නිවසට වඩින්ට එපා. වැඩියත් වැඩින්ට එපා. ආසනවල ඉඳගන්ට එපා. පිංගත්නි මෙහෙම ගෙවල් තියෙන්න ඇතිනේ. ඒකනේ මේ දේශනා කරන්නේ. දැනුත් නැද්ද? දැනුත් තියෙනවද නැද්ද? තියෙනවා ඕන තරම්. වැඩිපුරම තියෙන මේ වගේ ගෙවල්ද නැද්ද? මේ වගේ ගෙවල් නේද? මේ වගේ ගෙවල්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබ යම් නිවසකට වඩිනකොට ඒ නිවසේ මිනිස්සු සකස් කොට දාන දෙන්නේ නැත්තම් සකස් නොකට නම් දෙන්නේ සකස් කරලා නෙවෙයි සකස් කරන්නේ නැතුව නම් දෙන්නේ ඒ නිවසට වඩින්ට එපා. මහණෙනි වැඩියත් ඉඳගන්ට එපා. ඒ නිවසේ මිනිස්සු සකස් කරලා දෙන්නේ නැහැ කියන. ඒ නිවසට වඩින්ට එපා කියන. එහෙනම් ඉතින් අපිට වඩින්ට වෙන්නෙම නෑ. ඇයි? ඇයි දැන් අම්මලගේ හිතේ තියෙනනේ මතයක්. දානේ උයනකොට ලුණු බලන්නත් හොඳ නැහැලු. ඇඹුල් බලන්නත් හොඳ නැහැලු. නේද? ඉඳුල් වෙනවලු. ඒ උයන ඉවිල්ල සකස් කරලා නෑ නේද? උයන එක සකස් කරලා නෑ. ප්‍රණීත බවට පත් කරලා නෑ. සකස් කරලා නැති නිසා
දානෙට වඩින්ට වෙන්නේ නෑ. ප්‍රනීත දානයක් පූජ කරන්න නම් සකස් කරලා පූජ කරන්නට නම් ඔව් සකස් කරලා පූජ කරන්නට නම් හොඳට ලුණු ඇඹුල් බලන්ට වෙනවා. ඇයි එහෙම බලන්ට කියන්නේ? ඕන දැන් දානේ උයනවා. උයනකොට අම්මා දානේ හැඳි ගගා ඉඳලා හැඳ පැත්තකින් තියලා ගිහිලා ඕන් අනික් මොනවා හරි ටිකක් බලනවා දැන් ලිපේ පැහෙනකම්. ඔයා වස්සේ මොකද වෙන්නේ? ඕන් දුවත් ඇවිල්ලා හැඳි ගන්නව හොද්ද. දුව හැඳි ගෑවේ හොද්ද ලාම්පු තෙල් ගෑවිලා අයින් කරපු හැඳෙන්නම් අවසානෙට ලිපෙන් බාණ්ඩ ඉස්සරලා අර හොද්දේ ලුණු ඇඹුල් බලන්න හරි චුට්ටක් බැලුවේ නැත්තම් ඒකේ ලාම්පු තෙල්ද නැද්ද කියලා හොයාගන්න වෙන්නේ නෑ. බැලුවනම් මේ කලාම්පු තෙල් රහයි පූජ කරන්නට එපා කියලා අයින් කරනවා. නොබැලපු නිසා ස්වාමීන් වහන්සේලා විස සහිත දේවල් වළඳලා ලෙඩ රෝග හැදෙනවා. ඔන්න දූ කෙනෙක් ගෙදරට ආපුවම මිනිස්සෙක් මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේලා ගෙදරට වැඩියාම ඔන්න තේ එකක් හදලා පූජ කරනවා ගිලම්පස එකක්. පූජ කරපුවාම ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ඉතින් වළඳලා කටගාවට අරගෙන ආයේ බිමින් තියලා එහෙනම් උපාසක මහත්තයා අපි වඩින්නම් නේද කියලා වඩිනවා. අපි හාමුදුරුවනේ ගිලම්පස නේ මහත්තයා වෙන වෙලාවක වළඳමු දැන් ටිකක් වැළඳුවා කියනවා. ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ තේක බලපුවාම ඒක ලුණු රහයි. බලපුවාම සීනි කියලා දාලා තියෙන්නේ හදිස්සියට ලුණු අරක හරි ගස්සලා අවසානයේ චුට්ටක් බැලුවනම් ඔය අනතුර සිද්ධ වෙන්නේ නෑ. සකසලා පූජා කරනවා කියන්නේ ඒකට. මතකනේ බත් එක අතින් වඩලා පිළිවෙලට බෙදුවා ඒක සකසලා දෙනවා. අපි දන්නේනේ අපේ අම්මා කිව්වනේ කොල්ල මල්වට්ටි එහෙම මල් උඩට තියන්නේ නටු. අපි බැලුව මොකද මේ අපේ අම්ම හැමදාම නටු උඩට තියන්න එපා නටු උඩට තියන්න එපයි කියන. අම්මා දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ. හැබැයි මේක පරණ පුරුද්දක්. සකසලා දීමේ සකසලා පූජ කරනවා කියන්නේ නටු උඩට නැතුව ලස්සනට තියෙනවා. දැන් දෙක්කනේ පූජ කරපු මල් එකනේ සකසලා පිළිවෙලට සිත් අද ගන්න විදිහට සකසලා සකසලා පූජ කළේ නැත්තං අකීකරු ළමයි ලැබෙනවා කියනවා. අකීකරු පිරිස් ලැබෙනවා කියනවා. ඉතින් යම් කිසි ගෙදරක සකසලා පූජ කරන් නැත්තං වඩින්න එපයි කියවේ. ඒ ගෙදර අයට සංසාරෙම අකීකරු අය ලැබෙනවා. කීකරු පිරිස් ලැබෙන්නේ ඒකයි. එහෙනම් යම් කිසි නිවසක මිනිස්සු සකසලා නෙවෙයි නම් පූජ කරන්නේ නොසකස් කොටනම් දෙන්නේ. ඒ ගෙදරට මහණෙනි වඩින්ට එපා. වැඩියත් ඉඳගන්ට එපා. එතකොට මිනිස්සු හොයයි ඇයි අපේ ගෙදරට ස්වාමීන් වහන්සේලා වඩින්නේ නැත්තේ? ඇයි වැඩපු ස්වාමීන් වහන්සේ ඉඳගත්තේ නැත්තේ? හොයලා හරි මේ කරුණ තේරුම් ගනි නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබ යම් නිවසකට වැඩම කළාට පස්සේ ඒ ගෙදර මිනිස්සු ධර්ම ශ්‍රවණයට සමීපව පැමිණ වාඩි වෙන්නේ නැත්තම් ළඟට වෙලා වාඩි වෙන්නේ නැත්තම් මහණෙනි ඒ නිවසට වඩින්න එපා. වැඩියත් වාඩි වෙන්න එපා. දැන් එහෙනම් තේරෙනවද ළඟට වෙලා ඉඳගන්න කියපු කාරණේ ඇයි කියලා? ඒතට වෙලා ඉන්නපා කියපු කාරණේයි කියලා නේද? මිනිස්සු පුදුම පුරුදු වෙලා තියෙන ඒතට වෙලා ඉන්නව එන්නේ පැත්තකට වෙලා නේද? ළඟින් ඉඳගන්නේ නෑ. අපි අනන්ත දානශාලාවේදී කියනවා ළඟට එන්න ඉස්සරහට එන්න. මේ දේශනාව නිසායි එහෙම කියන්නේ. දේශනාවේ තියෙනවා මහණෙනි ඔබ යම් නිවසකට එළඹෙනකොට ඒ නිවසේ මිනිස්සු ධර්ම ශ්‍රවණයට
සමීපව ඉඳගන්නේ නැත්තං. සමීපයට පැමිණ වාඩිවෙන්න නැත්තං. ඒ නිවසට වඩින්ට එපා. බැරි වෙලාවත් වැඩියොත් ඉඳගන්ට එපා. බැරි වෙලාවත් වැඩියොත් ඉඳගන්ට එපා. ඒ නිවසට. දැන් තේරෙනවද? කුලෝප ගමන සූත්‍රය. නිවසක් වෙත එළඹෙන්ට ඕන විදිහ පවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඔබ නිවසකට එළඹෙනකොට ඒ නිවසේ ඉන්න නිවැසියෝ, ගෙදර මිනිස්සු පවසන ධර්මය ගැන අරුත් රස විඳිමින් සතුටු වෙන්නේ නැත්තම්, පවසන ධර්මය අරුත් රස විඳිමින් අසන්නේ නැත්තම්, අරුත් රස විඳිමින් සතුටු වෙන්නේ නැත්තම් ඒ නිවසට වඩින්නත් එපා. වැඩියොත් බැරි වෙලාවත් ඉඳගන්ට එපා. එහෙනම් දැන් මලගයක් වෙලා 6 වෙනිදා රාත්‍රියේ බණක් ඕන් අපේ ගෙවල් වල තියෙනවනේ. ස්වාමීන් වහන්සේ ඇතුලේ ගෙදර දෙතුන් දෙනාට බණ. එළියේ මිනිස්සු මෙන්න එක එක ක්‍රීඩා නේද? ස්වාමීන් වහන්සේ බණ කියනවා දෙතුන් දෙනයි. කාන්තාව ටික විතරයි, ඒකෙත් කිරියම්මල දෙතුන් දෙනෙක් විතරයි බණ අහන්නේ. ධර්මයේ ගැන අරුත් විමස විමස රස විඳින්මින් අහන්නේ. ඔර්ලෝසු බලබල ඉන්නවා එළියේ මිනිස්සු. තාම වඩින්නේ එක බලයි බල ඉන්නවා ක්‍රීඩා කර කර නේද? එයින් ඒ ගෙවල් වලට මහණෙනි වඩින්ට එපා. වැඩියත් ඉඳගන්නවත් එපා. කන බැරි වෙලාවත් වඩින්ට වුණොත් ඉඳගන්නවත් එපා කියනවා. ඒ නිසා ගෙදර බණ දවසට එක්කෝ ඉඳගෙන බණ අහන්ට කියන්න, බැයිනම් 4 සීමාවෙන් එළියට යන්ට කියන්න. ගෘහ මූලිකයත් අහන්න නැත්තම් එයාටත් යන්ට කියන්න. නැත්තම් ඒ මිනිහටත් පව් සිද්ධ වෙනවා. ඒකයි බණ දවසට මොකද වෙන්නේ කියන්න. එක්කෝ ඉඳගෙන බණ අහන්න සමීපේ ඉන්නත් ඕනේත් බෑ. ලිම්බෙම් මොල් උඩ තාපයිනේ, එහෙම බෑ. සමීපට වෙලා ඉඳගෙන බණ අහන්න ඕනේ. එහෙම නැත්තම් මොකද කරන්නේ? එළියට යන්න ඕනේ. මේවා ඇයි දේශනා කරන්නේ බුදු කෙනෙක්? මෙහෙම කරනකොට ගිහියන්ට පව් සිද්ධ වෙනවා. ඒ වගේ වන්ද අපායේ තිරිසන් ලෝකේ පෙරේත ලෝකේ යන්න වෙනවා. ඒව විඳවන්ට වෙනවා. ඉතින් ඒ නිසා සංඝයාට අවවාද කළා. මිනිස්සු බොහෝ පව් කරගන්න නිසා මහණෙනි ඒ වගේ තැන්වලට යන්න එපා. පව් කරගනි. ඒ අදහස. එහෙනම් මොනවද ඒ කාරණා 9? නිවසකට එළඹුණොත්, එළඹෙනවා නම් ඒ නිවසට එළඹෙන්න එපා. බැරි වෙලාවත් එළඹුණොත් හිඳගන්න එපා කියපු කාරණා 9. ඒ ගෙදර ඉන්න නිවැසියෝ කොයි වගේද? සතුටටපත් වෙලා ආසනෙන් නැගිටින්නේ නැත්තම්. ඒක තමයි පළවෙනි කාරණේ. ගෙදර ඉන්න අය සතුටටපත් වෙලා ආසනෙන් නැගිටින්නේ නැත්තම් ඒ ගෙදරට යන්නත් එපා, ගියත් ඉඳගන්නත් එපා. ඒ ගෙදර මිනිස්සු සතුටටපත් වෙලා වන්දනා කරන්නේ නැත්තම් ඒ ගෙදරට යන්නත් එපා, ගියොත් එහෙම ඉඳගන්නත් එපා. ඒ ගෙදර මිනිස්සු සතුටටපත් වෙලා ආසන පූජා කරන්නේ නැත්තම් වැඩින්ට ඒ ගෙදරට වඩින්නත් එපා. වැඩියත් බැරි වෙලාවත් ඉඳගන්නත් එපා. බුදු කෙනෙක් යවවාද පනවනවා මෙහෙම.
ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් නිවෙසකට ඔබ එළඹෙනකොට තමා සතුදී නිවැසියෝ හංගවනවා නම් තම තමන් තිගේ තියෙන දේවල් හංගනවා නම් ඒ නිවසට වඩින්නත් එපා බැරි වෙලාවත් වැඩියොත් ඉඳගන්නත් එපා කියන ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබ යම් නිවසකට වැඩම කරනකොට ඒ ගෙදර මිනිස්සු බොහෝ කොට තිබුණත් දෙන්නේ ස්වල්පයයි නම් ඒ ගෙදරට වඩින්නත් එපා වැඩියත් ඉඳගන්නත් එපා දැන් මේ වහනකොට අපිට අපේ කිරියම්මලා ගැන දුක හිතෙනවා දානෙ බෙදන්ඩාවේ අල්ලපු ගෙදර මිනිස්සයාඬ ගහලා නේද ඕම් කිරියම්ම වෑංජනයක් අරගෙන දාන බෙදන්නට වඩිනවා දැන් බේසම පුරෝල වෑංජන 100කට විතර ඇතිවෙන්න තියෙනවා දැන් ඕම් කිරියම්ම දාන බෙදන්නට ඇවිල්ලා මොකද වෙන්නේ ඉතින් කිරියම්ම හැන්ද දාලා හොල්ලලා 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 මොකද වෙන්නේ ඕම් පුංචි ප්‍රමාණයක් දැන් බෙදන්න බලන් ඉන්නවා ඉතින් මොකද වෙන්නේ කිය ස්වාමීන් වහන්සේලා අත වහනවා ඇයි මෙයා ලෝභයි නේද මෙයා ලෝභයි අනුන්ගේ දානේ 100කට විතර බෙදන්න තියෙනවා එහෙව් තියදී මොකද වෙන්නේ මේ මොහොලෝල හොලෝල හොලෝල චූට්ටක් බෙදනවා බෙදලා ආයෙ මූණ දිහා බලාගෙන ඉන්නවා නේද දැන් මේක ගැලපෙන්නේ නැහැ නේද චුට්ටක් දෙනවා ගොඩාක් තියදී මහණෙනි ඒ නිවසට වඩින්න එපා බැරි වෙලාවත් වැඩියොත් ඉඳගන්න එපා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබ නිවසකට වඩිනකොට ප්‍රණීත දේවල් තිබුණත් දෙන්නේ රූක්ෂ දේවල් නම් ඒ නිවසට වඩින්නත් එපා බැරි වෙලාවත් වැඩියොත් ඉඳගන්නත් එපා මහණෙනි ඔබ යම් නිවසකට වැඩම කරනකොට ඒ ගෙදර මිනිස්සු සකස් කරලා නෙවෙයි නම් දෙන්නේ ඒ නිවසට වඩින්නත් එපා වැඩියත් ඉඳගන්නත් එපා මතකයි නේද මේ කියන්නේ දැන් මේවා ලොකුවට බෝඩ් එක ගහගන්න ඕනේ සංගයා අපේ නිවසට නොවැඩින හේතු නේද සංගයා අපේ නිවසට නොවැඩින හේතු වැඩියත් ඉඳගන්නේ නැති හේතු නමයයි නේද මහණෙනි ඔබ යම් නිවසකට වැඩම කරනකොට ඒ ගෙදරය සකස් කරලා නෙවෙයි නම් පූජා කරන්නේ ඒ නිවසට වඩින්න එපා මහණෙනි බැරි වෙලාවත් වැඩියත් ඉඳගන්න එපා මහණෙනි ඔබ යම් නිවසකට වඩිනකොට ඒ ගෙදර මිනිස්සු ධර්ම ශ්‍රවණය පිණිස සමීපට ඇවිල්ලා වාඩි වෙන්නේ නැත්තම් නේද? ඔය ඉන්නේ සමහර දරුවන්ව ඇදගෙන එනවා අම්මලා මීහරක් එක්ක එනවා වගේ. මේ එනවා එනවා. ඒතර ළමයා ආයේ ආපස්සට එනවා. මේ කිව්වේ නැද්ද එනවා. ඇද්දගෙන එන්නේ. ආන් සමීපට වාඩි වෙන්නේ නැහැ ඇවිල්ලා. ඒ ගෙවල් වලට වඩින්නත් එපා. බැරි වෙලාවත් වැඩියොත් ඉඳගන්න එපා මහණෙනි ඔබ යම් නිවසකට වැඩම කළාම ඒ නිවසේ ජීවත් වෙන මිනිස්සු පවසන ධර්මයේ ගැන අරුත් රස විඳිමින් සතුටු වෙන්නේ නැත්තම් පවසන ධර්මයේ ගැන අරුත් රස විඳ විඳ අර්ථ සිහි කර කර අර්ථ සිහි කර කර රස විඳ විඳ ධර්මය අහන්න නැත්තම් සතුටු වෙන්නේ නැත්තම් ඒ නිවසට වඩින්නත් එපා බැරි වෙලාවත් වඩින්න උනොත් ඉඳගන්නත් එපා බැරි වෙලාවත් වඩින්න උනොත් ඉඳගන්නත් එපා ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ අංග 9න් යුතු නිවසකට එළඹෙන්නත් එපා බැරි වෙලාවත් එළඹුනොත් ඉඳගන්නත් එපා
මෙන්න මේ අංග නමයෙන් යුතු නිවසකට එළඹුණොත් මේ නිවසවලට එළඹෙන්ටත් එපා, බැරි වෙලාවත් එළඹුණොත් ඉඳගන්ට එපා කියන. මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි අංග නවයකින් යුතු නිවසකට නොඑළඹුනේ එළඹෙන්නට හෝ සුදුසු වෙයි. දැන් මේ කියන අංග නමේ තියෙන ගෙදරට එළඹුනේ නෑ කියන්නකෝ, වැඩියේ නෑ කියන්නකෝ. ඒනම් වැඩලා නැත්තම් වඩින්න සුදුසුයි කියනවා. බැරි වෙලාවත් වැඩියත් එහෙම ඉඳගන්ටත් සුදුසුයි කියනවා. ඒ කවර නවයක් අංග තියෙන ගෙදරකටද, මොන අංග නමේ තියෙන ගෙදරටද බැරි වෙලාවත් වැඩලා නැත්තම් ඒ ගෙදරට වඩින්න සුදුසුයි. වැඩියොත් ඉඳගන්නත් සුදුසුයි කියනවා. ඒ කොයි වගේ නිවසකටද, මොන අංග තියෙන නිවසටද දැන් බලන්න ඔබේ ගෙදර එහෙමද කියලා. නේද? ඔබේ ගෙදර එහෙමද කියලා. හොඳට බලන්න. අදවත් එහෙම පටන් ගන්න එහෙම නැතිනම්. ඔබේ ගෙදර මෙහෙම නෙවෙයි නම් අදවත් පටන් ගන්න. එතකොට සිව්දිගින් මහා සංඝයා වැඩම කරයි ඔබේ නිවසට. පින් කෙතක් වඩි ඔබේ ගෙදරට කැමති කැමති පදං අස්සනු නෙලීම පිණිස වපුරගන්ට. නේද? අපි ඔය සමහර දේශනාවලට ඈතට වැඩම කරනකොට, අවිදමුකු පිටරටකට වැඩම කරනකොට, එහෙම නැත්නම් ඈත ප්‍රදේශයකට වැඩම කරනකොට සමහරට ඉන්න වෙන්නේ ගෙවල් වල. හරි සතුටුයි අහන්ට ගෙදර ගෘහ මූලිකයා දරුවොත් එක්ක ඇවිල්ලා ඉස්සරෝම වාඩි වෙන්න ආසන පනවලා දන්න ගහලා වැඳලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ මහා සංඝ රත්නයට සිව්දිගින් වඩිනා මහා සංගරුවනට මගේ නිවස පූජා කරමි, පූජා වේවා, ඔබ වහන්සේලා සුවසේ මේ නිවසේ වැඩින්ට. සමහර විට ගෙදර මිනිස්සු නිදාගන්නේ වාහනේ දාන ගැරිජ් එකේ. එච්චරට සුන්දර මිනිස්සුත් ඉන්නවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ඔබ යම් නිවසකට වඩිනකොට ඒ නිවසේ ඉන්න අය සතුටට පත් වෙලා ආසනවලින් නැගිටිනවා කියනවා. ඒ නිවසේ අය සතුටට පත් වෙලා තමන් ඉඳගෙන ඉන්න ආසනවලින් නැගිටිනවා කියනවා. අනේ සුපටිපන්න ගුණධරණ සංඝයා වැඩම කරනවනේ, උජුපටිපන්න ඥායපටිපන්න ගුණධරණ සංඝයා වැඩම කරනවනේ, ලාභයක්මයි යහපතක්මයි සැපයක්මයි කියලා සතුටු සිතින් මොකද කරන්නේ? සියල්ලෝ නැගී සිටිනවා කියනවා. මහණෙනි ආන් ඒ වගේ නිවසකට වැඩලා නැත්තම් වැඩම කරන්ට, වැඩියොත් අනිවාර්යෙන්ම ඉඳගන්ට. ආන් ඒ වගේ ගෙදරකට වැඩලා නැත්තම් වඩින්ට, වැඩියොත් ඒ කාන්තෙන් ඉඳගන්ට කියලා. මහණෙනි යම් නිවසකට ඔබ වැඩම කරනකොට ඒ ගෙදර මිනිස්සු බොහොම සතුටෙන් සතුටට පත් වෙලා, ප්‍රීතියට පත් වෙලා, ප්‍රමෝදයට පත් වෙලා වන්දනා කරනවා නම් ඒ ගෙදරට වැඩලා නැත්තම් වඩින්ට. ඇයි? ඒ මිනිස්සුන්ට පින් උපදවලා දෙන්න, ඒ මිනිස්සුන්ට ආය ආයෙත් යහපත උදා කරවන්ට. පින් කැමති අයට, දෙව්ලොව යන අයට, පිරිනිවන් පාන්න කැමති අයට උපකාර පිණිස වඩින්ට. බැරි වෙලාවත් වැඩියොත් ඉඳගන්ටත් අමතක කරන්ට එපා. මහණෙනි යම් නිවසකට වැඩම කරනකොට ඒ ගෙදර මිනිස්සු බොහෝම සතුටට පත් වෙලා සුදුරෙදි එල්ලලා ආසන පූජ කරනවා කියනවා. ආසන පූජ කරනවා නම් ආන්ගේ නිවසට වැඩලා නැත්තම් වඩින්ට, වැඩියොත් අනිවාර්යෙන්ම ඉඳගන්ට, වැඩියොත් ඉඳගන්ට.
මහණෙනි යම් නිවසකට ඔබ වැඩම කරනකොට ඒ ගෙවල් වල මිනිස්සු තමන් සතු දේ හංගන්න නැත්තම් තමා සතු දේවල් සංගවන්න නැත්තම් ඒ නිවසට වඩින්ට බැරි වෙලාවත් වැඩලා නැත්තම් වඩින්ට වැඩියොත් වාඩි වෙන්න සුදුසුයි ඒ ගෙදර බුදුරජාණන්ස දේශනා කරනවා මහණෙනි ඔබ යම් නිවසකට එළඹෙනවා නම් ඒ නිවසේ මිනිස්සු ඕ චුට්ටක් තිබුණත් ගොඩාක් දෙනවා නම් බොහෝ කොට තියෙද්දිත් බොහෝ කොටම දෙනවා නම් බොහෝ කොට තියෙනවා කියනවා බොහෝ කොට දෙනවා කියනවා ආන් ඒ නිවසට වැඩලා නැත්තම් වඩින්ට වැඩියොත් ඉඳගන්න කියනවා මහණෙනි ඔබ යම් නිවසකට වැඩම කරනකොට ඒ නිවසේ මිනිස්සු ප්‍රණීතව තිබෙන දේ ඕ ප්‍රණීත දේ තිබෙනකොට ප්‍රණීත දේ දෙනවා නම් ප්‍රණීත දේවල් තියෙනකොට ප්‍රණීත දේවල්ම පූජ කරනවා නම් ඔබ ඒ නිවසට වඩින්ට වැඩලා නැත්නම් වඩින්ට වැඩියොත් හිඳගන්ට කියනවා ඉඳගන්ට කියනවා මහණෙනි ඔබ යම් නිවසකට වැඩම කරනකොට යම් නිවසක් තියෙනවා ඒ නිවසේ මිනිස්සු සකස් කරලමයි දාන පූජ කරන්නේ සකස් නොකර නෙවෙයි සකස් කරලා දෙනවා ආන්ගේ සකස් කරලා පූජා කරන යම් නිවසක් ඇද්ද ඔබ ඒ නිවසට වැඩලා නැත්තම් වැඩම කරන්නට වැඩියොත් වාඩි වෙන්න ඒ මිනිස්සුන්ට මහපල පින් නෙලන්ට ඊඩ දෙන්න මහත්ඵල මහානිසංස පින් රැස් කරගන්නට උපකාර පිණිස වැඩලා නැත්තම් වඩින්ට වැඩියොත් වාඩි වෙන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබ මෙන්න මේ වගේ නිවසක් තියෙනවා ඒ නිවසේ මිනිස්සු ධර්ම ශ්‍රවණයට සමීපෙටම ඇවිල්ලා වාඩි වෙනවා කියනවා සංඝයා වැඩියොත් එහෙම ඒ gedara aya ධර්ම ශ්‍රවණයට සමීපෙටම ඇවිල්ලා වාඩි වෙනවා කියනවා මහණෙනි ආන් ඒ වගේ නිවසකට වැඩලා නැත්නම් ඔබ වැඩම කරන්ට ධර්ම ශ්‍රවණේ පිණිස සමීපෙට ඇවිල්ලා වාඩි වෙනවා නම් ආන් ඒ නිවසට වඩින්ට වැඩලා නැත්නම් වඩින්ට වැඩම කළොත් වාඩි වෙන්න කියනවා මහණෙනි නිවසක් තියෙනවා ඒ නිවසේ මිනිස්සු පවසන ලද ධර්මය ගැන අරුත් රස විඳිමින් සතුට වෙනවා කියනවා පවසන ලද ධර්මයේ අරුත් රස විඳ විඳ ඉන්නවා කියනවා සතුට වෙනවා කියනවා මහණෙනි ආන් ඒ නිවසට වැඩලා නැත්නම් වඩින්ට වැඩියොත් එහෙම වාඩි වෙන්න බණ අහලා එයාපු බණපද ගැන සිහි කර කර සිහි කර කර සතුට වෙනවා අරුත් විමස විමස රස වෙනවා කියනවා සතුට වෙනවා කියනවා ආන් ඒ නිවසට වඩින්ට වැඩලා නැත්නම් වැඩියොත් එහෙම වාඩි වෙන්න මහණෙනි යම් මේ අංග නවෙන් යුතු නිවසකට නොඇලඹුනේ එළඹෙන්නට හෝ සුදුසු වේ වැඩලා නැත්නම් වඩින්නට හෝ සුදුසුයි වැඩියොත් එහෙම ඉඳගන්නට සුදුසු වේයි මහණෙනි මෙන්න මේ අංග 9 සමන්විත නිවසට වැඩලා නැත්නම් වැඩම කරන්න වැඩියොත් වාඩි වෙන්න කොයි නිවසටද සතුටට පත් වෙලා ආසන වලින් නැගිටිනවා සතුටට පත් වෙලා වන්දනා කරනවා ඒ gedara aya සතුටට පත් වෙලා ආසන පූජා කරනවා ඒ gedara aya එයාලා සතු දේවල් හඟවන්නේ නැ බොහෝ කොට තියෙද්දි බොහෝ කොට දෙනවා ඒ අය ප්‍රණීත දේ තියෙද්දි ප්‍රණීත දේ දෙනවා ඒ අය ප්‍රණීත දේවල් තියෙද්දි ප්‍රණීත දේවල් දෙනවා ඒ අය ඒ වගේම
සකස් කරලම දෙනවා ඒ ගෙදර අය. සකස් කරලම පූජ කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය පිණිස සමීපෙටම ඇවිල්ලා වාඩි වෙනවා. ඒ වගේම පවසන ලද ධර්මය ගැන අරුත් රස විඳ විඳ සතුට වෙනවා කියනවා. පවසන ලද ධර්මයේ අරුත් රස විඳ විඳ සතුට වෙනවා කියනවා. මහණෙනි මෙන්න මේ නිවසට ඔබ වැඩම කරලා නැත්තම් වැඩම කරන්ට, වැඩම කළොත් ඔබ වාඩි වෙන්ට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කුලෝප ගමන සූත්‍රය. නිවසක් වෙත එළඹීම ගැන වදාළ දෙසුම. එහෙමනම් පින්වත්නි, ඔබත් ඔබේ නිවස සංඝයාට වඩින්න සුදුසු විදියට සකස් කරන්න ඕනද නැද්ද? සුදුසු විදියට සකස් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් වඩින සංඝයාත් ආපහු වඩිනවද නැද්ද? වැඩපු සංඝයාත් ආපහු වැඩම කරනවා. වැඩියත් ඉඳගන්නේවත් නෑ. එහෙනම් ඔබේ නිවස සුදුසු පරිදි සකස් කරන්න ඕනේ. ඔබේ නිවස සුදුසු පරිදි සකස් කරන්න ඕනේ. කීයද කාරණා? නමයයි. මේ නමෙන් යුතු ගෙවල් වලට වඩින්ට සුදුසුයි කියනවා. වැඩියත් ඉඳගන්ට සුදුසුයි කියනවා. තේරුණාද? හොඳට සීකරන්ට කල්පනා කරන්නකො. ගෙදර ගිහිල්ලා ඇත්තටම අපේ ගෙදරට සංඝයා වැඩියේ නැත්තේ. මේවා අපි කළේ නෑනේ. එහෙනම් ඉතින් අද ඉඳලවත් කරන්න ඕනේ කියලා සීකරන්ට හොඳට කුලෝප ගමන සූත්‍රයේ පරිදි සංඝයාට වැඩම කරන්න සුදුසු නිවසක් බවට ඔබේ නිවසපත් කරන්ට. එතකොට කොහෙන් හරි සංඝයා වැඩම කරයි. කොහෙන් හරි වැඩම කරයි. එහෙමනම් සංඝයා දකින එකත් ලාභයක් නේ. සංඝයා දකින එකත් ලාභයක් නේද? දැන් මේ දේශනාවේ කියලා නැහෙනි පින්වත්නි. ඔබ උදේම වැඩියොත් දවසම මුස්පේන්තු වෙන නිසා වඩින්ට එපා කියලා. එහෙම කියලා නෑ. ඒක මේ බුද්ධ ශාසනයටම ගරහන්ට හදාපු කතාවක්. සංඝයාව අපහසුතාවයට පත් කරන්ට හදාපු කතාවක්. එහෙම තියෙනවා නම් මේ දේශනාවේ කියනවනේ බුදුරජාණන් වහන්සේ, මහණෙනි මිනිස්සුන් ඔබව උදේම දැක්කොත් ඒ මිනිස්සුන්ගේ ජීවිත ඔක්කොම අවුල් ජාලයක් බවට පත් වෙන නිසා උදේම නොවැඩෙයින්ට. දැන් පිණ්ඩපාතේ වැඩියම උදේම දැක්කේ සුන්දර දර්ශනේනේ. වැරදුනේ අපිටනේ මේ කොහෙවත් යන්නේවා කියන්න කියලා. වැරදි කතා පුරුදු කරලානේ. ඒ නිසා ඔබ සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේම අමා මහ නිවනින් සැනසෙන්නම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.